දේවාලයේ ගම කණ්ඩේ ගෙදර පුද්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමීන් වහන්සේ විසින් මේතිරිගල නිස්සරණ වනසෙනසුනේදී නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වන ලද දේශනා මාලාවේහි දුර්වල ශ්‍රවණ තත්ත්වයේ ගැන සලකා එම ස්වාමීන් වහන්සේ විසින්ම නිවනේ නිවීම ග්‍රන්ථමාලාව ඇසුරෙන් මෙසේ නැවත තැටිගත කරන ලද බව කරුණාවෙන් සැලකුව මැනවි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඊතං සන්තං ඊතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදී පටිනිසග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිපානං මේ ශාන්තය මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන් අතහැර දැමීම තණ්හාව ක්ෂය කිරීම නැවැත්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බානං අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයන් අවසරයි නිබ්බාණ යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ ධාමන දේශනයයි මේ. විඥානෙහි පිළිබිඹුවන නාම රූපය පිළිබිඹුවක් පමණක් බව තේරුම් නොගැනීම නිසා සක්කාය දිට්ඨිය ඇතිවන හැටි අප ගියවර දෙසුම අවසානයේදී උම්මග්ග ජාතකයෙන් ගත්තු මණි ප්‍රශ්නය පිළිබඳ උපමා කතාවක් ආශ්‍රයෙන් තර්මන්තුරට පැහැදිලි කරන්න උත්සාහ කළා. පොකුණෙහි දීයේ පෙනෙන මැණිකක් අනුව පොකුණේ මැණිකක් ඇත්ත වශයෙන්ම තියෙනවයි කියලා හිතාගෙන එක්තරා මඩිවරයෙක් පොකුණෙහි දියක් ඉවත් කරලා මඩක් ඉවත් කරලා වෙහෙසටපත් වුනේ හැටි ඒ කතාවෙන් අපි සැකෙමින් සඳහන් කළා. ඒ වගේම මේ නාම රූප පිළිබිඹුව සත්‍ය වශයෙන් ගැනීම නිසා ඇති වුණ සක්කාය දිට්ඨිය නිසා ශාශ්වත උච්ඡේද යන ඒ දෘෂ්ටි දෙක එහෙම නැත්නම් භව විභව වශයෙන් ගත දෘෂ්ටි දෙක අන්ත දෙකක් ඔස්සේ ගමන් කළා. ශාශ්වත දෘෂ්ටිය ආත්ම ස්නේහය අනුව ආත්මයක් ඇත කියන හැඟීම අරගෙන මේ ආත්මය දිගටම ගෙන යාමට බලාපොරොත්තු වුණා. විභව දෘෂ්ටිය එහෙම නැත්නම් උච්ඡේද දෘෂ්ටිය ආත්ම ද්වේෂය ඇති කරගෙන මේ ආත්මයෙන් මිදීම මරණයෙන් මතු සිදුවේ කියන බලාපොරොත්තු ඇති කරගත්තා. මේ විදිහට මේ අන්ත දෙකම අර පිළිබිඹුව පිළිබිඹුවක් බව තේරුම් නොගැනීම නිසා මේ විදිහ අවුලකට පත් වුණේ. බුදු පියාණන් වහන්සේ ලෝකයට හඳුන්වා දුන්න මධ්‍යම ප්‍රතිපදාව මේ අන්ත දෙකෙන් මිදුණේ කොහොමද? අර භව විභව දෘෂ්ටි දෙක වෙනුවට යථාභූත ඥාන දර්ශනයක් ඉදිරිපත් කිරීමයි. ඒ කියන්නේ අර නාම රූප පිළිබිඹුව පිළිබිඹුවක් පමණක් යන ඒ යථාභූත ඥාන දර්ශනය උන්වහන්සේ ලෝකයට හඳුන්වා දුන්නා. මේ යථාභූත කියන වචනේ විශේෂ වැදගත්කමක් තියෙනවා. භව විභව කියන වචන දෙකත් එක්ක සංසන්දනය බලනකොට භූත කියන වචනේ අමුත්තක් තියෙනවා. යථාභූත මේ යථාභූත කියන වචනේ අර්ථය පැහැදිලි කර ගැනීමට අපට උපකාර වෙනවා. අපි පසුගිය දේශනාවේදී අන්තිමින් සඳහන් කළ එක්තරා ඉතිවෘත්තක සූත්‍ර පාඨය. ඒක සවිස්තරව ගත්තොත් අපට මේ අදහස වඩා පැහැදිලි කර ගන්න පුළුවන්. භූත කියන වචනේ බුදු පියාණන් වහන්සේ ඉදිරියට ගත්තීමක් නිසාද? භව විභව ව්‍යවහාරය වෙනුවට භූත යන වචනයක් ඉදිරිපත් කළීමක් නිසාද කියන එක. ඒ ඉතිවෘත්තක සූත්‍රයේ මේ විදිහටයි සඳහන් වෙන්නේ. द्विहि भिक्खवे दिट्ठिगते परियुट्ठिता देव मनुषा ओलीयन्ति एके अतिधावन्ति एके चक्खुमन्तो वपस्सन्ति कथञ्च भिक्खवे ओलीयन्ति एके भारामा भिक्खवे देव मनुषा भवरता भवसम्मुदिता तेषां भवनिरोधाय धम्मे देशीयमाने न चित्तं पक्खन्दति न पसीदति न संतिष्ठति नाधिमुच्यति एवं ओलीयन्ति एके कथंच भिक्खवे अतिधावन्ति एके भवेनेव कोपन एके अट्टीयमाना हरायमाना जिगुच्छमाना विभवं अभिनन्दन्ति यतो किल भो अयं अत्ता कायस भेदा परं मरणा उच्छिज्यति विनश्यति न होति परं मरणा एतं संतं एतं पणितं एतं याधावन्ति एवं को भिक्खवे अतिधावन्ति एके कथंच भिक्खवे चक्खुमन्तो उपस्सन्ति इद भिक्खु भूतं भूततो उपस्सति भूतं भूततो दिस्वा भूतस्य निब्बिदाय विरागाय निरोधाय पटिपन्नो होति एवं को भिक्खवे चक्खुमन्तो उपस्सन्ति දැන් මෙතන කියවෙනවා අර භව විභව දෘෂ්ටි දෙකේ ඒ අන්ත දෙකත්
බුදුපියාණන් වහන්සේ මේ භූත කියන වචනේ ආශ්‍රයෙන් ඉදිරිපත් කළ මධ්‍යම ප්‍රතිපදාව. ඉතාමත්ම පැහැදිලිව ප්‍රකාශ වෙනවා. මේ සූත්‍රයේ අදහස අපි දැන් තේරුම් ගන්න බලමු. දී වික්‍රේ දිට්ඨිගතේ පරිඋත්ථිතා දේ මනුෂ්‍යා ඕලියන්ති එකේ අතිධාවන්ති එකේ. දෘෂ්ටි දෙකකින් මඩලන ලද සිත් ඇති දේ මිනිසුන්ගෙන් ඇතමෙක් පසුබසි. ඇතමෙක් ඉක්මවා දිවයත්. චක්කුමන්තෝව පස්සන්ති. ඇස් ඇත්තෝ මේ දකි. කතංච වික්‍රේ ඕලියන්ති එකේ කෙසේද ඇතමෙක් පසුබසින්නේ. භව රාමා වික්‍රේ දේ මනුෂ්‍යා භවරතා භව සම්මුදිතා. තේසං භව නිරෝධාය ධම්මේ දේසීමානි නචිත්තං පක්ඛන්දති නප්පසීදති න සම්තිට්ඨති. නාගි මුච්චති. මහණෙනි දෙවි මිනිස්සු භවයට ඇලුම් කරන්නා. භවයේ ඇලුනාහුය. භවයෙන් සතුටු වූවාහුය. ඔවුනට භව නිරෝධය පිණිස ධර්මයේ දේශනා කරන කල්ලි ඔවුන්ගේ සිත ඒ දෙසට නොපනි. එහි නොපැහැදේ. එහි නොසිතේ. එහි නොමිදේ. මේ අන්දමින් ඇතැම් කෙනෙක් පසුබසී. පතංච භික්කවේ අතිධාවන්ති එකේ ඇතැම් කෙනෙක් ඉක්මවා දුවන්නේ කෙසේද? භවේනීව කෝපන එකේ අට්ටියමාන හරායමාන ජිගුච්ඡමාන විභවං අභිනන්දන්ති. ඇතැම් කෙනෙක් මේ භවයෙන්ම පීඩා විඳින්නාහු පීඩාවට පත් වූවාහු භවය නිසා ලැජ්ජාවට පත් වූවාහු භවය පිළිකුල් කරන්නාහු භව විනාශය පිළිබඳව සතුටුවේ. භව විනාශයක් ලබා ගැනීමට උනන්දුවේ. මෙන්න මේ විදිහට හිතලා යතෝ කිර භෝ අයං අත්තා කායස බිහිදා පරම්මරණ උච්චිජ්ජති විනස්සති නොහෝති පරම්මරණ ඒතං සන්තං ඒතං පනිතං ඒතං යාථාව. යම් හේකින් මේ ආත්මය කයෙහි බිඳීමෙන් මරණයෙන් පසු උච්ඡේද වේද විනාශ වේද මරණින් මතු නොවේද? මෙන්න මේ தත්ත්වේ ශාන්තියේ ප්‍රණීතිය මෙයම යථා තත්ත්වයේ. මෙන්න මේ අන්දමින් ඒවං කෝභික්කවේ අති ධාවන්ති ඒකේ. මේ අන්දමින් ඇතැම් කෙනෙක් ඉක්මවා දිවයන්ට තැත්කේ. ඉක්මවා දිවයේත්. කතං භික්කවේ චක්කුමන්තෝ පස්සන්ති. ඇසැත්තන් කෙසේද මහණෙනි දකින්නේ? ඉද භික්කු මෙහිලා යම් කිසි භික්ෂුවක් භූතං භුක්තතෝ පස්සති. හටගත් දේ හටගත් වශයෙන්ම දකි. භූතං භූතතෝ දිස්වා භූතස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති. හටගත් දේ හටගත් හැටියටම තේරුම් අරගෙන ඒ හටගත් දේ පිළිබඳව නිර්වේදයේ කලකිරීම පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ. ඒවං කෝභික්කවේ චක්කුමන්තෝ පස්සන්ති. මෙන්න මේ අන්දමින් ඇසැත්තෝ දකි. ඊළඟට මේ සූත්‍රයේ අගදී හොඳ ගාථා දෙකකුත් වෙනවා. ඒ ගාථා දෙකනොත් ඒ අදස වඩා ප්‍රකටව ඉදිරිපත් වෙනවා. ಈ ಭೂತಂ ಭೂತತೋ ದಿಸ್ವಾ ಭೂತಸ್ಯ ಚಾತಿಕ್ಕಮಂ ಯಥಾ ಭೂತೇ ವಿಮುಚ್ಯಂತಿ ಭವತನ್ಹಾ ಪರಿಖ್ಯ ಸವಿ ಭೂತ ಪರಿಣ್ಯೋ ಸೋ ವೀತ ತನ್ಹೋ ಭವಾ ಭವೇ ಭೂತಸ್ಯ ವಿಭವಾ ಭಿಕ್ಕು ನಾಗಚ್ಛತಿ ಪುನಃಭವ. ಈ ಭೂತಂ ಭೂತತೋ ದಿಸ್ವಾ ಭೂತಸ್ಯ ಚಾತಿಕ್ಕಮಂ. ಯತ್ಕಿನಿ ಹಟಗದ್ದೇ ಹಟಗದ್ದೇ ವಶೇನ್ ದಕ ಇಸೇಮ ಹಟಗದ್ದೇ ಇಕ್ಮೋನ ಆಕಾರ್ಯದ ದಕ ಯಥಾ ಭೂತೇ ವಿಮುಚ್ಯಂತಿ යථාභූත ස්වභාවය වූ නිර්වාණෙහි මිදෙද්ද නිවනෙහි මිදෙද්ද මිදෙන්නේ කොහොමද? භවතණ්හා පරික්ඛයා. භවතණ්හාව සම්පූර්ණයෙන්ම ක්ෂය කිරීම හේතු කොටගෙන ඒ විදිහට යථාභූත தත්වයේ වූ නිවනින් මිදෙද්ද සවේ භූත පරිඤ්ඤෝසෝ වීත තණ්හෝ භාවේ. ඒ භූත தත්වය පිළිබඳව ඊතාත්ම කුළුණු ඥානයක් ඇති, පැහැදිලි ඥානයක් ඇති, තේරුම් ගැනීමක් ඇති ඒ පුද්ගලයා මේ භව විභව පිළිබඳව තෘෂ්ණාව නැති, තෘෂ්ණාව පහවලේ ಭೂತಸ ವಿಭವಾಭಿಕ್ಕು ಭೂತ ತತ್ವ ಕೆಲವರ ಕಿರೀಮೇನ್ ಭೂತ ತತ್ವ ನತಿಕರಿ ಗಣೀಮೇನ್ ನಾಗಚ್ಚತಿ ಪುನಃಭವ ನಾವತ ಭವಯಕಟ ನೋಯೆ. ಮೆಸನೆ ಇತಿನ್ ಹೊಂದಟಮ ಪಹದಿಲಿವಮ ಪೀನವ ಅರ ಭವ ವಿಭವ ದೇಕ ಅತರಟ ಪುತು ಪಿಯಾನನ್ ಮಹಾನ್ಸೇ ಮೇ ಭೂತ ಯನ ವಚನ ಇದಿರಿಪತ್ ಕಲ ಭವ ನಮುತ್ ಮೇಕ ತವದುರುಟ ವಿಸ್ತರ ಕರನ್ನ ವೇನವ ಮೇ ಭವ ವಿಭವ ಕಿಯನ ವಚನ ದೇಕ බුදු පියාණන් මහසර්ගේ කාලය වන විට ව්‍යවහාර වුණේ යම්කිසි ආත්මයක ප්‍රඥාවක් සහ යම්කිසි ආත්මයක විනාශයක් හැඳින්වීම සඳහා. සමහර සූත්‍රවලින් මේක හොඳට පැහැදිලි වෙනවා. ඒ දෘෂ්ටිය ගත අය කතා කරනවා භවිස්සාමි න භවිස්සාමි කියලා. මම වන්නේමි, මම නොවන්නේමි. මේ වන්නේමි නොවන්නේමි කියන වචන යම්කිසි පුද්ගලයෙක් යම්කිසි ආත්මයක් අඳවන පදයි. මේ භූත කියන වචනේ ඒ විදිහට පාවිච්චි කරන්න බෑ. ඒක එහෙම පිටින්ම භාවකාරක වශයෙන් සිදු වන දෙයක් හැටියට, වූ දෙයක් හැටියට පෙන්වනවා. මේ භූත කියන වචනය අර පිළිඹු වගේ හේතුප්‍රත්‍යයන්ගෙන් හටගත්තු බවක් හඟවන පදයක්. කලින් කියපු පිළිඹු ගැන තවදුරටත් කල්පනා කරලා බලනවනම් ශාස්ත්‍රීය දෘෂ්ටිය ගත්තු කෙනා ආත්ම ස්නේහය ඇති කරගෙන අර Taman ගේම ඡායාව, වතුරට වැටුණු ඡායාවක් දැකලා සමහර කෙනෙක් ඇලුම් කරගෙන ඒකට නැඹුරු වෙනවා. අන්න ඒ වගේ ඕලියන්ති එකේ පසුබැසි ආත්ම දෘෂ්ටිය ගත්තු අය ආත්මය භවයේ දීර්ඝ කාලයක් පැවැත්වීම සඳහා
ආත්මයක පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා අර විදිහට පසුබසි. බුදු පියාණන් වහන්සේ භව නිරෝධය ගැන ධර්මයේ දේශන කොට පසුබසිනවා. මක් නිසාද? මේ විදිහට කළොත් අපේ ආත්මය නැති වී යන හැඟීම. අන්න ඒ විදිහට ආත්ම ස්නේහය නිසා තමන්ගේ ඡායාව වැළඳ ගැනීමට තත් කිරීමක් වගේ එක. ඊළඟට අර විභව දෘෂ්ටිය තියෙන්නේ තමන්ගේ සෙවණැල්ලට භය වෙලා සෙවණැල්ලෙන් පලා යාමට තත් කිරීමක්. දැන් සමහර කෙනෙක් සෙවණැල්ල තමාගේ ඉදිරිපිට වැටලා තියෙනකොට ඒකෙන් මිදෙන්න දුවන්න පටන් ගන්නවා. කොයිතරම් දිව්වත් ඒ සෙවණැල්ල ඉස්සරහමයි. ඒක ඉක්මවා දුවන්න බෑ. ඒක උත්සාහයක් පමණයි. ඒ වගේ තමයි උච්ඡේද දෘෂ්ටිය. ඒ දෘෂ්ටි මාත්‍රයෙන් කෙනෙකුට බෑ සසරින් මිදෙන්න. අවිද්‍යා තෘෂ්ණා ආදී ක්ලේශ ධර්ම තිබෙන තා මම මරණින්මතු නැති වෙනවා කියලා හිතාගත්තු පළියට එයින් මිදෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහට අන්ත දෙකකට නැඹුරුන බවයි ඔතනින් පෙනෙන්නේ. ඔය අන්ත දෙක ඔස්සේ ගමන් කළා අර ශාස්ත්‍ර දෘෂ්ටියත් උච්ඡේද දෘෂ්ටියත්. නමුත් බුදු පියාණන් වහන්සේ මේ භූත කියන වචනය ඉදිරිපත් කිරීමෙන් කළේ මේ පඤ්චස්කන්ධයේ හටගත්තු දෙයක් බව, මේක හේතුපත්‍යයන් නිසා හටගත්තු දෙයක් බව දැක්වීමයි. ඉති බුත්ත කියන සඳහන් වෙනවා ජාතං භූතං සමුප්පන්නං කතං සංකත මද්දුවක් කියලා. ජාතං භූතං සමුප්පන්න මේ පංචපාදානස්කන්ධය ගැනයි කියවෙන්නේ. ජාතං උපන් භූතං හටගත් සමුප්පන්න පැනනැගුණු ප්‍රතිත්‍ය සමුප්පන්න කියන එකයි. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් කියන එකයි. කතං මේක කරන ලද දෙයක්. සංකතං සකස් කරන ලද දෙයක්. කෘත්‍රිම ස්වභාවයක් මෙයින් හැඟෙන්නේ. ඒ වගේම අද්දුවක් මේක අස්ථිර දෙයක්. අර සත් පදාර්ථයක් වගේ සදාකාලික දෙයක් නොවේ කියන එකයි. පිළිමිබුවක් පමණයි. එතකොට භූත කියන වචනේ තියෙනවා හේතුප්‍රත්‍යයන්ගෙන් හටගත් කියන ඒ අදහස. ඒක නිසා ඇත්ත වශයෙන් ආත්ම දෘෂ්ටිය ගත්ත අය භය වුණාට මොකද මේ නිවනින් කෙරෙන්නේ ඇත්ත වශයෙන්ම තිබෙන දෙයක් විනාශ කිරීමක් නොවේ. මෙතන නිවනට භව නිරෝධ කියලා ඒ නමින් හැඳින්වුවාට මොකද බුදු පියාණන් මහර්ෂිගේ දර්ශනයට අනුව කෙනෙකුට තියෙන්නේ භව තෘෂ්ණාවක් පමණ. ඇත්ත වශයෙන්ම පැවැත්මක් නොවේ තියෙන්නේ. සිටිනවා කියලා මාන්‍ය අස්මිමානයක් පමණ. පැවැත්මක් පිළිබඳ එක්තරා මානයක් පමණයි තියෙන්නේ. සත්‍ය වශයෙන් බලනකොට තියෙන්නේ තෘෂ්ණාව. ඒක නිසා තමයි තණ්හා පූර්ණ භවික. නිතරම ඉදිරියට නැඹුරුණු භවනිත්‍ය වශයෙන් තිබෙන ඒ තෘෂ්ණාව නිසා, ඒ භව තෘෂ්ණාව නිසා ලෝක සත්‍යයා සංසාරේ දුවනවා. නමුත් එක් එක් අවස්ථාවක් අරගෙන බැලුවාම ඒ හැම අවස්ථාවකම භූත තත්ත්වයක්. හේතුප්‍රත්‍යයන් නිසා හටගත්තු දෙයක්. අර බූරුවෙක් සමහර විට වාහනයක් එදගෙන යනවා ඉදිරියෙන් කැරට් අලයක් පෙන්වනකොට. අන්න ඒ වගේ දෙයක්. මේ භවය ඔස්සේ දුවන සත්‍යයා කරන ගමන. අන්න ඒක නිසා මෙතන තිබෙන්නේ යම්කිසි සත්පදාර්ථයක්, එහෙම නැත්නම් ආත්මයක් විනාශ කිරීමක් නොවේ. ධර්මානුකූලව බලනකොට භව නිරෝධය කියලා කියන්නේ භවයක් හට ගැනීමට හේතු වන අවිද්‍යා තෘෂ්ණා ආදී ඉවත් කිරීමෙන්, ඒ හේතුව නැති කිරීමෙන්ම භවය නැති කිරීමක්, දුක නැති කිරීමක්. අර උච්ඡේද දෘෂ්ටිගත් අය බලාපොරොත්තු වෙන්නේ දෘෂ්ටි මාත්‍රයෙන්ම තමන් නැති වේ කියලා. නමුත් එහෙම කෙරෙන්නේ නැහැ. මක් නිසාද? ඔවුන්ගේ ඇතුළත තිබෙන අවිද්‍යා තෘෂ්ණා උපාදාන නිසා මරණින් මතු සිටින්නේ නැහැ කියලා කොයි විදිය දෘෂ්ටියක් ගත්තත් ඇත්ත වශයෙන්ම අවිද්‍යාව තිබෙන තාක්, තෘෂ්ණාව තිබෙන තාක් යම්කිසි ධර්ම පරම්පරාවක් අනුව පංචපාදානස්කන්ධය උප්පජ්ජති දුක්ඛ මිදං පුනප්පුන මේ දුක්ගොඩ නැවත නැවත හට ගන්නවා. අන්නේ නිසා මෙතන තියෙන්නේ යථාභූත තත්ත්වය පිළිබඳ ගැඹුරු දර්ශනයක්. ඉවෙන්නක් උඩින් දෙකින් අය බුදු පියාණන් වහන්සේ මේ මධ්‍ය ප්‍රතිපදාව ඉදිරිපත් කළේ. අර විදිහට කාම සුඛල්ලි කාණු යෝගයට, අත්තිකිල මථාන යෝගයට නැඹුරු නොවන අන්දමට මධ්‍යම ප්‍රතිපදාවක් පින්නුවේ යථාභූත ඥාන දර්ශනය මත ඉඳගෙන. ඊළඟට අපි බලමු දැන් මෙතන භවය පිළිබඳව. මේ භව විභව කියන වචන සිහිපත් වෙනකොට සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් ලෝකී පැවැත්ම පිළිබඳව. සමහර කෙනෙක් කල්පනා කරනවා අත්ථි, එහෙම නැත්නම් ඇත කියන වචනයය මේ ව්‍යාකරණයේ ප්‍රධාන වචනය කියලා. බොහෝ විට ඔය දෘෂ්ටිවාදීනුත් සියල්ල ඇත, සියල්ල නැත, සබ්බං අත්ථි, සබ්බං අත්ථි ආදි වශයෙන් මේක දෘෂ්ටිවාදී ඉදිරිපත් කරගෙන බුදු පියාණන් වහන්සේගේ මේ වාට යම් කිසි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. නමුත් බුදු පියාණන් වහන්සේ පෙන්නවා ඇත නැත කියන ව්‍යවහාරයට වඩා ප්‍රාථමික ස්වરૂපය තමයි, මූලික වචනය තමයි අස්මි කියන්නේ. අස්මිමාන කියලා කියන්නේ අපි ව්‍යාකරණයක් අරගෙන කල්පනා කරලා බලනකොට ව්‍යාකරණයේ ප්‍රධාන තැන ගත යුත්තේ මේ අස්මි කියන වචනය. අපි සමහර විට කල්පනා කරනවා ඇත කියන එකේ පළමු වචනය කියලා, අත්ති කියන එකයි කියලා.
නමුත් අස්මි කියන එකයි මුල් වචනේ ව්‍යාකරණයේ ආරම්භය හරියට අර කූඤ්ඤය වගේ ලෝකයේ මැනීමට උපකාර වන කූඤ්ඤය වගේ මේ අස්මිමානයි අස්මි කියන වචනේ ඇති වුණාට පස්සේ තමයි අනිත් දේවල් ඇති වෙන්නේ දැන් නිදසුනක් වශයෙන් අපි කිව්වොත් යම් කිසි දෙයක් තිබෙනවා කියලා ඊළඟට අහන ප්‍රශ්නේ ඒක කොතැනද තියෙන්නේ කියලා ඒක තියෙන්නේ කොතැනද ඒක තියෙන්නේ එක්ක මෙතන එහෙම නැත්නම් එතන එහෙම නැත්නම් ඔතන ඒ තුන් තැනින් එකක වෙන්න ඕන එතකොට මෙතන නම් ඒක මෙතනක් වෙන්නේ කොහොමද මා ඉන්න තැන එතන වෙන්නේ ඔහු ඉන්න තැන ඔතන වෙන්නේ ඔබ ඉන්න තැන ඔන්න එතකොට අර පුරිස තුනේ නම උත්තම පුරුෂ ප්‍රථම පුරුෂ මධ්‍යම පුරුෂ සමහර ව්‍යාකරණ වල ප්‍රථම පුරුෂය තමයි ඈත ඉන්නේ කියන්නේ මම තමයි උත්තර පුරුෂයා ඔබ තමයි මධ්‍යම පුරුෂයා ව්‍යාකරණයේ ශකිල්ල උතන ව්‍යාකරණයේ මූලික ව්‍යුහය මූලික රටාව උතනයි තියෙන්නේ එතකොට මම වෙමි ඔබ වෙයි ඔහු වෙයි මේ විදිහට අස්මි කියන එහෙම නැත්නම් මම කියන දෘෂ්ටි කෝණය අනුවයි යම් කිසි දෙයක පැහැදිලි පිළිබඳව කතා කරන්න වෙන්නේ අර අත්‍යනාත්ති කියන ඒකාන්ත අස්තිත්වයක් හෝ ඒකාන්ත නාස්තිත්වයක් නැති කියලා බුදු පියාණන් වහන්සේ දැක්වුවේ ඒවා අන්ත දෘෂ්ටි හැටියට දැක්වුවේ මෙන්න මේ නිසා මම කැටි වුණාට පස්සේ තමයි යම් කිසි දෙයක් තිබෙනවා කියලා එන්නේ ඒ තිබෙන එක තිබෙන තැන එතන නම් ඒ මම නැති තැන එහෙම නැත්නම් මට වඩා ඈත තැන උතන නම් මා ඉදිරියේ ඉන්න ඔබ නම් මෙතන නම් මේක මාළඟ මේ ඉන්න අපිට පේනවා මේ අස්මිමානේ මුළු මහත් ලෝකයේම මුළු මහත් ව්‍යාකරණයේම ආරම්භය වගේ මේ අස්මි කියන්නේ අපි කලින් අවස්ථාවක ඉත්තභාව අඤ්ඤතා භාව කියන වචන දෙක ගැන කතා කරනකොට ওই විදිය දෙයක් කියන්න සිද්ධ වුණා. බුදු පියාණන් වහන්සේ තවත් විශේෂ කාරණයක් පෙන්නුම් කරනවා. මේ අස්මි කියන එක මේ අස්මි කියන හැඟීම අස්මි මානය අහේතු අප්‍රත්‍යයෙන් සිදුවන දෙයක් නෙවෙයි. ඒ කියන්නේ හේතුවක් ප්‍රත්‍යක් නැතිව ඇතිවන දෙයක් නෙවෙයි. එහෙම ඇතිවන අස්මි මානයක් නම් මේක කවදාවත් නැති කරන්න බෑ. නමුත් යම් කිසි හේතු ප්‍රත්‍ය නිසා මේ අස්මි කියන එක වෙන්නේ. හේතු ප්‍රත්‍ය නිසා තියෙන බව අගවන වචනයක් තිබෙනවා. උපාදාය කියන එක. දැන් අපි පංච උපාදානස්කන්ධ කියලා වචනයක් යොදනවා. සාමාන්‍යයෙන් අපි කියනවා උපාදානස්කන්ධ පහ කියලා. මේ උපාදාන කියන වචනේ බොහෝ විට පරිවර්තනය කරන්නේ දැඩිව අල්වා ගැනීම කියලා. මේ දැඩිව අල්වා ගැනීම කියලා පාවිච්චි වෙන නිසා සමහර කෙනෙක් අහනවා එහෙමනම් ටිකක් බුරුලෙන් අල්ලගත්තට වරදක් නැහැ නේද කියලා. එහෙමත් සමහර කෙනෙක් අහනවා. අන්නේ උපාදාන කියන වචනේ පරිවර්තනය ඒ තරම්ම හරිය කියලා කියන්නේ අමාරු. මෙතන උප කියලා කියන්නේ සමීපාර්ථය. ඒ බව පේනවා දැන් සමහර තැන්වල තියෙනවා උපේති උපාදීති කියලා. මේ වචන දෙක එකට සඳහන් වෙනවා. උපේති කියන්නේ උප ඉ කියන ධාතුවේ යාම කියන අදහස තියෙනවා. උපේති කියන්නේ ලං වෙනවා. උපාදීති කියන්නේ ලං වෙලා අල්ල ගන්නවා. මෙතන අල්වා ගැනීමක් පමණක් නෙවෙයි අල්වාගෙන ඉඳීම. එතකොට මේ මුළු මහත් පැහැදිලිම තියෙන්නේ ධර්මානුකූලව කල්පනා කරනකොට අල්ලාගෙන ඉඳීමක් මතයි. එහෙම නැත්නම් අල්ලා ගැනීමක් මතයි. අහේතු අප්‍රත්‍යකව නොවේ. දැන් මේකෙදී අපට මතක් කරගන්න පුළුවන් අපි අර කලින් දේශනාවේදී කඹයක් වරපටක් ඇඹරින ආකාරය ගැන කිසි උපමාවක් කළා. මේ එක එක උපමාවක් අපිට නැවත නැවත මතක් කරගන්න වෙනවා ධර්මයේ පිළිබඳ යම් කිසි ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට. ඒ උපමාව අපි ඉදිරිපත් කළේ දැන් කෙටියෙන් කියතොත් දෙදෙනෙක් යම් කිසි කඹයක් හෝ වරපටක් අඹරන්න පටවල් ගණනාවක් දඟ ගහනවා. හැබැයි දඟ ගහන්නේ දෙන්නම එක පැත්තට. එක දිශාවකටයි මේ දඟ ගහගෙන යන්නේ. එහෙම දඟ ගහනකොට කොයිතරම් කාලයක් දඟ ගැහුවත් ඒක දඟ වැටෙන්නේ නැහැ. එක පැත්තකින් වැටෙන දඟේ අනිත් පැත්තෙන් දිහෙන නිසා. නමුත් යම් කිසි කෙනෙක් මැදින් අල්ලගත්තොත් මොකද වෙන්නේ? මැදින් අල්ලාගෙන ඉන්නවා නම් අන්න කඹයක් වගේ දෙයක් ඇඹරෙනවා. ඔන්න භවයත් ওই විදිය දෙයක්. අර උපාදානය නිසයි අර අල්වාගෙන ඉඳීම නිසයි මේ කඹය ඇඹරෙන්නේ. වෙන පිටින් කෙනෙක් බලාගෙන ඉන්නකොට හිතෙනවා මේ තැනැත්තා කඹයක් අල්ලාගෙන ඉන්නවයි කියලා. නමුත් සිදුවන්නේ මොකක්ද? අල්වාගෙන ඉඳීම නිසා කඹයක් වෙනි දෙයක් ඇති වෙනවා. එහෙම නැත්නම් මේකයි ලෝක ස්වභාවය. යං කිංචි සමුදය ධම්මං සබ්බං සංනිරෝධ ධම්මං. යමක් හට ගන්නවා නම් ඒ සියල්ල නිරුද්ධ වෙනවා. හැම දඟලීමක්ම දඟලීමකින් කෙලවර වෙනවා ස්වාභාවිකව. හැම දඟලීමක්ම දඟලීමකින් ඉබේම ඉවර වෙනවා. නමුත් අර මැදින් උපාදානය නිසා අන්න ඒව එකතු වෙලා
අර පුද්ගලයාගේ අත කිටි කිටියේ තද වෙන තරමට උපාදාන නිසා මහා ගැට රාශියක් වෙනවා. දඟ රාශියක් එකතු වෙනවා. අන්න ඒ විදිය දෙයක් තමයි මේ උපාදාන පත්‍ය භවෝ. උපාදානයේ නිසා ඒ භවය තියෙනවා. මේක මේ අපි උපමාවකට කිව්ව කමනක් නෙවෙයි. මේකට අපට හේතු සාධක ඉදිරිපත් කරන්නත් පුළුවන් සූත්‍ර ආශ්‍රයෙන්. මේ උපාදාය කියන වචනේ විශේෂයෙන්ම මතක තබා ගත යුතු එකක්. උපාදාන කියන්නේ අල්ලා ගැනීම පමණක් නෙවෙයි. දැඩිව අල්ලා ගැනීම කියන අදහසම නෙවෙයි. ඇත්ත වශයෙන්ම ලං වී අල්ලා ගැනීම. මේ අල්ලා ගැනීම නිසා එක්තරා විදිහක සම්බන්ධතාවක් ඇති වෙනවා. අපි ඒකට තමයි දාර්ශනික ව්‍යවහාර වශයෙන් සාපේක්ෂක කියන වචනේදී සාපේක්ෂතාව කියන්නේ අපට බොහෝ අවස්ථාවල දැන සිද්ධ වුණා. සාපේක්ෂක කියන්නේ එකකට එකක් අතරේදී සම්බන්ධතාව. ඒක මේකට සාපේක්ෂිකව පවතිනවා. අන්න එහෙම. එහෙනම් අර පුද්ගලයාගේ ග්‍රහණයට අල්වාගෙන සිටීමට සාපේක්ෂකවයි අර කඹය තියෙන්නේ. ඒක උපාදාය කියන්නේ උපාදාන කියන වචනේ పూర్ව ක්‍රියා රූපය. මෙතන මේ සාපේක්ෂ කියන අදහස තියෙනවා. ඒක ඉතාමත්ම පැහැදිලි වෙන වටිනා සූත්‍රයක් කියනවා. කන්ද සංයුත්තේ. කන්ද සංයුත්තේ තේර වර්ගයේ පුන්න මන්තානිපුත් ස්වාමීන් වහන්සේ නානන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරන සූත්‍රයක් තියෙනවා. මෙන්න මේ විදිහටයි ඒකේ සඳහන් වෙන්නේ. උපාදාය ආවුසෝ ආනන්ද අස්මීති හෝති නො අනුපාදාය. කිංච උපාදාය අස්මීති හෝති නො අනුපාදාය. රූපං උපාදාය අස්මීති හෝති නො අනුපාදාය. වේදනං උපාදාය අස්මීති හෝති නො අනුපාදාය. සංඥං උපාදාය අස්මීති හෝති නො අනුපාදාය. සංඛාරේ උපාදාය අස්මීති හෝති නො අනුපාදාය. විඥානං උපාදාය අස්මීති හෝති නො අනුපාදාය. උපාදාය ආවුසුමානන්ද අස්මීති හෝති නො අනුපාදාය. සේතාපි ආවුසුමානන්ද ඉතිවා පුරිසෝවා ධාරෝ යුවා මණ්ඩනක ජාතිකෝ ආදාසේවා පරිසුද්ධේ පරියෝදාතේ අච්චේවා උදිකපත්තේ සකං මුඛ නිමිත්තං පච්චවෙක්ඛමානෝ උපාදාය පස්සේය නො අනුපාදාය. එවමෙව කෝ ආවුසුමානන්ද උපාදාය අස්මීති හෝති නො අනුපාදාය. ආදි වශයෙන් මෙතන සූත්‍රයේ සඳහන් වෙන්නේ. දැන් අපි මේක පරිවර්තනය කරලා බලමු. ඉතාම වටිනා සූත්‍රය. අපි මෙතෙක් කර නොයෙකුත් උපමා වලින් දක්වපු කාරණා මේ සූත්‍රයෙන් පැහැදිලි වෙනවා. එලක් ඥානන්දේය උපාදාය අස්මීති හෝති. මේ උපාදාය කියන වචනේ පරිවර්තනය කිරීමත් ටිකක් අපහසුයි. ත්‍රිපිටක ග්‍රන්ථ පරිවර්තනයේදී ඒක වරදක් නැහැ. අනුපාදාය කියන එකට යොදලා තියෙන්නේ නොනිසා කියලා. බොහොම අමාරුයි ඒක ප්‍රකාශ කරන්න. ඒ කියන්නේ අර සාපේක්ෂතාව ඇඳවීමයි. හේතු ප්‍රත්‍යක් නිසා කියන එකයි ඒකේ අදහස. උපාදාය ආවසෝ ආනන්ද අස්මීති හෝති. අපි ඒක පරිවර්තනය කළොත් යම් කිසිවක් නිසා ඇවැත්නි ආනන්ද අස්මි යන අදහසක් වෙමි යන අදහසක් වෙයි. යම් කිසිවක් නිසා වෙමි යන අදහසක් වෙයි. නො අනුපාදාය නොනිසා නොවේ. ඒ කියන්නේ යම් කිසිවකට සාපේක්ෂතාවක් නැතිව නොවේ කියන එක. නොනිසා නොවේ. ඊළඟට කිංච උපාදාය අස්මීති හෝති නො අනුපාදාය. කුමක් නිසා අස්මියන්නක් වේද කුමක් නොනිසාද? රූපං උපාදාය අස්මීති හෝති නො අනුපාදාය. පාලියේ වාක්‍ය ක්‍රමය අනුව දිගට දිගට යන්නේ. නමුත් අපි අදහස ගත්තොත් රූපය නිසා රූපය අල්ලා ගැනීම නිසා එතන සාපේක්ෂතාවයි කියන්නේ. රූපය අල්ලා ගැනීම නිසා එහෙම නැත්නම් රූපය නිසා අස්මියන්නක් වේ. ඒ වගේම වේදනාව නිසා සංඥාව නිසා සංඛාර නිසා විඥාණය නිසා. මේ කියන පහෙන් කොයි එකක් හෝ අල්වා ගැනීම නිසා අස්මි යන අදහසක් වෙයි කියන එකයි මෙතන කියන්නේ. ඊළඟට දෙනවා හොඳ උපමාවක්. එවැත්නි ආනන්දේ යම්සේ ඉත්තිවා පුරිසෝවා ධාරෝ යුවා මණ්ඩනක ජාති. හොඳට අලංකාර වී සිටීමට කැමති තරුණ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ආදාසේවා පරිශුද්ධේ පරියෝදාති. එක්කෝ හොඳට සේදු හොඳ පිරිසිදු කණ්ණාඩියක හෝ අච්චේවා උදකපත්ති පැහැදිලි දියබඳුනක හෝ සකන් මුඛ නිමිත්තම් පච්චවෙක්කමාන තමාගේ මුහුණ බලන්නේ උපාදාය පස්සේ යන අනුපාදාය. අර උපාදාය කියන වචනේ අදහස පැහැදිලි කිරීමටයි මේ උපමාව වර්ගෙන තියෙන්නේ. උපාදාය පස්සේ යන අනුපාදාය. එහෙම බැලීමේදී ඒ පෙනීම ඇති වෙන්නේ යම් කිසිවක් නිසායි. නො අනුපාදාය. නොනිසා නොවේ. අන්න ඒ විදිහට ඒ උපමාව වර්ගෙන පුන්නමන්තානි පුත් ස්වාමීන් වහන්සේ පෙන්නුම් කරනවා. ඒ විදිහටම රූපයක් අල්ලා ගැනීම නිසා වේදනාවක් අල්ලා ගැනීම නිසා සංඥාවක් අල්ලා ගැනීම නිසා සංස්කාර අල්ලා ගැනීම නිසා විඥානය අල්ලා ගැනීම නිසා අර විදිහට අස්මි කියන හැඟීමක් එනවා. කණ්ණාඩියක් දිහා බැලුවාම තමයි කෙනෙකුට එකපාරම තමා ගැන සීවෙන්නේ. සමහර අවස්ථාවල ඒකට ඇල්මක් ඇති වුණත් නොඇල්මක් ඇති වුණත් මේ මමයි කියන හැඟීමක් එනවා.
අන්න එතකොට කණ්ණාඩියේ තියෙන මුඛ නිමිත්ත මුල් කරගෙන ඒක ලං කර ගැනීම නිසා අපට අර උපාදාය කියන වචනේ හොඳටම කිට්ටු කරගන්න පුළුවන් ලං වී අල්ලා ගැනීම කියන අදහසට. ඒක නිසා ඇතිවන සම්බන්ධතාවක් නිසා අර හැඟීම ඇති වෙනවා. මෙමි කියන හැඟීමක් නොතිමුණා කණ්ණාඩියක් ඉදිරියට ගිය හැටියේ එකපාරටම මතක් වෙනවා මේ ඉන්නේ මම නේද කියලා. ඔන්න ඔය අදහස. එතකොට පුන්නමන්තානුපුත සායනහස ඒ සූත්‍රයේ දෙපත්ත. මේ විදිහට බලනකොට මේ අස්මිමානිය ඇති වෙන්නේ අර උපාදානස්කන්ධය නිසා. උපාදාන කියන වචනයෙම එක්තරා ක්‍රියා රූපයක්, పూర్ව ක්‍රියා රූපයක් තමයි උපාදාය කියන්නේ. ඒකේ තියෙනවා ඊට වඩා ගැඹුරු අර්ථයක්. ඒක සම්බන්ධතාවක් අඟවන පදයක්. නිකම් අල්ලාගෙන ඉන්නේ උපමණක් නෙවෙයි. අල්ලා ගැනීම නිසා අපි ධර්මතාවක් බලපානවා. අර විදිහට ඒක පිළිඹු වෙන්න පටන් ගන්නවා. කණ්ණාඩිය වගේ. එහෙම නැත්නම් දිය බඳුන වගේ. පිළිඹු වීම නිසා අන්න මෝහණයක් ඇති වෙනවා. මේ ඉන්නේ මමයි කියලා හැඟීමක් ඇති වෙනවා. මේ ඉන්නේ මමයි කියලා ගත්තනම් මගේ දේකුත් තියෙන්න ඕනේ. ඉතින් මම වෙනමයි මගේ දේ වෙනමයි. ওই දෙක බෙදා ගන්න බැරිව තමයි ළඟට ලොකු ප්‍රශ්න ඇති වෙන්නේ. මම මොකක්ද මගේ දේ මොකක්ද? මේ මහ ගැටලුව විසඳ ගන්න බැරුව තමයි අර සක්කාය දිට්ඨිය 20 ආකාරයකට ගිහිලා තියෙන්නේ. 20 ආකාර සක්කාය දිට්ඨිය හැදෙන හැටි රූපය පිළිබඳව ගත්තොත් රූපං අත්තෝ සමනුපස්සති. රූපවන්තං වාත්තාන. අත්තනිවා රූපං රූපස්මින් වාත්තාන. එක එකක් හතර ආකාරයකට බෙදලා යනවා. ඒ කියන්නේ රූපං අත්තෝ සමනුපස්සති. හරි දැකපු රූපය අපි හිතමු මූණ දැක්කා කියලා. මේක මගේ ආත්මය කියලා හිතාගන්න. එහෙම නැත්නම් රූපවන්තං වාත්තාන. මම මේ රූපය සහිත කෙනෙක්. රූපවන්ත කෙනෙක් මම. එහෙමත් නැතිනම් අත්තනිවා රූපං. මගේ ආත්මය තුල මේ රූපය තියෙනවා. එහෙම නැත්නම් රූපස්මින් වාත්තාන. මේ රූපය තුල මා සිටිනවා. ඔන්න ඔය ආකාරයට විසි විදිහකට බෙදලා යනවා ආරසක්කාය දිට්ඨිය. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ අන්න අර නාම රූප පිළිබිඹුව පිළිබිඹුවක් බව තේරුම් නොගැනීම නිසා. එතකොට මේ නාම රූපයේ පෙනෙන දේ අල්ලා ගැනීමේදී අහුවෙන්නේ ඔන්න ඔය පස් ආකාරයට. දැන් බොහොම දෙනෙකුට ලොකු ගැටලුවක් තියෙනවා මේ නාම රූපයත් මේ උපාදානස්කන්ධයත් කියන මේවා කිට්ටු කරගන්නේ කොහොමද කියලා. මේ සංකල්ප දෙක. දැන් මෙතන බලන බලන පැත්තේ පේන්නේ නාම රූපය. ඊළඟට ඒවා අල්ලගන්න ගියාම අහුවෙන්නේ මොකක්ද? රූප ගොඩක් අහුවෙනවා, වේදනා ගොඩකුත් අහුවෙනවා, සංඥා ගොඩක්, සංස්කාර ගොඩක් අහුවෙනවා, විඥාන ගොඩකුත් අහුවෙනවා. මේ විඥානයේ තිබෙන මායාකාර ස්වභාවය ඒකයි. විඥානේ හරියට දෙබිඩි චරිතයක් රඟපාන කෙනෙක් වගේ. දෙබිඩි චරිතයක් එතන තියෙනවා. එතන අර පිළිමවන ස්වභාවය නිසාම විඥානයේ පිළිමවන ස්වභාවය නිසාම ඒ කණ්ණාඩියත් අල්ලගන්නවා. අන්තිමට කණ්ණාඩියේ පේන රූපය පමණක් නෙවෙයි කණ්ණාඩියත් බදාගන්න. උන්න ඔය විදිහ දෙයක් මෙතන තියෙනවා. විඥාන ගොඩක් අල්ල ගන්නවා. දැන් නාම රූපයත් විඥානයත් ගැන සෑහෙන විග්‍රහයක් මේ සූත්‍රය ආශ්‍රයෙන් කෙනෙකුට ඇති කර ගන්න පුළුවන්. තවදුරටත් මේ ගැන හිතනකොට කරුණාමතු කර ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු බුදු පියාණන් වහන්සේ මේ නාමයත් රූපයත් අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතා විග්‍රහ කිරීමේදී ඉතාමත්ම වටිනා වචන දෙකක් ප්‍රයෝජනට ගත්තා. අදිවචන සම්පස්ස පටිඝ සම්පස්ස කියලා. නාමයත් රූපයත් නිසා ස්පර්ශය ඇතිවන්නේ කොහොමද කියන එක විග්‍රහ කිරීමේදී බුදු පියාණන් වහන්සේ දීඝනිකායේ මහානිදාන සූත්‍රයේ විශේෂ ධර්ම සාකච්ඡාවක් වගේ දක්වනවා. බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රශ්නෝත්තර මගින් කරුණු පැහැදිලි කර දෙනවා. අධිවචන සම්පස්සයත් පටිඝ සම්පස්සයත් කියන මෙන්න මේ දෙකම පස්ස කියන වචනය තුල තියෙනවා. ඒ කියන්නේ නාමය අනුමගිය අධිවචන සම්පස්සයකුත් රූපය අනුමගිය පටිඝ සම්පස්සය. මේ කාරණේ පාලියෙන් කියන්නේ කිය ලොකු පටලැවිල්ලක් වගේ වෙනවා. නිතර නිතර පුනරුක්ති වශයෙන් දෙන වචන මාලාවක් නිසා. ඒක නිසා අපි ඒක සිංහලයෙන්ම සරල වශයෙන් බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට එතු ගන්වන නිගමන හතර පමණ සිංහල වචනේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. කලින්ම කියන්න වෙන්නේ ඒ සූත්‍රයේ නිතර නිතර එන වචන හතරක් තියෙනවා. ආකාර, ලිංග, නිමිත්ත, උද්දේශකය. ආකාර කියන එක කාටවත් පැහැදිලි. ආකාරය කියන එක අමුතුවෙන් සිංහල වචනයක් එකට ඕන නැහැ. ලිංග කියලා යොදන්නේ එතන ලකුණ කියන එකටයි. නිමිත්ත කියලා කියන්නේ නිමිති. ඒකත් අර ලකුණ කියන අදහසමයි. උද්දේශ කියලා කියන්නේ සාමාන්‍යයෙන් උද්දේශ කියන එක මාතෘකා කියන වචනයෙන් පරිවර්තන ග්‍රන්ථවල තියෙනවා. නමුත් ඒකේ මූලික අදහස යම් කිසි දෙයක් මතුකොට දැක්වීම. කියන්න හුඟක් දේවල් තියෙන්න පුළුවනි. නමුත් ඒකේ මුල් මාතෘකා වශයෙන් ටිකක් මතු කරලා දීම තමයි උද්දේශ කියලා කියන්නේ.
දැන් සමහර සූත්‍ර වල තියෙනවා නිතර දකින්නට ලැබෙන උද්දේශ නිදේශ පටි නිදේශ කියලා. සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ කෙටියෙන් යම් කිසි දෙයක් ප්‍රකාශ කරලා ඒක ඊළඟට නිදේශ කරලා ඊළඟට පටි නිදේශ වශයෙන් තවත් දීර්ඝ විස්තර දෙනවා. ඒ විදිහට බලනකොට උද්දේශ කියන්නේ අර මාතෘකා කියන වචනේ යෙදුවට වරදක් නැහැ. යම් කිසි කාරණයක් මතකොට දැක්කේ. එතකොට මේ පද හතරේම සමීපාර්ථ තියෙනවා. සමීපාර්ථවත් පද හතරක්. ආකාරය, ලකුණ, නිමිත්ත, මාතෘකා. දැන් මේ වචන හතර අනුව මේ වචන හතර ප්‍රයෝජනට අරගෙන අපි නිගමන හතර ගැන කල්පනා කරන්න බලමු. බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රශ්නෝත්තර මගින් හේතු ගන්න නිගමන හතර මෙන්න මේවා. යම් ආකාර වලින්, යම් ලකුණ වලින්, යම් නිමිති වලින්, යම් මාතෘකා වලින් නාමකායයක් නාම ගොඩක් පැනවිය හැකි වේද පැනවේද? එකී ආකාර ඒ ලකුණු ඒ නිමිති ඒ මාතෘකා නැති කල්හි රූපකායයෙහි අධිවචන සම්පස්සයක් නොපැනවිය හැකි. ඒ පළමු නිගමනය. දෙවෙනි නිගමනය. යම් ආකාර වලින්, යම් ලකුණු වලින්, යම් නිමිති වලින්, යම් මාතෘකා වලින් රූපකායයක් පැනවේද පෙන්නුම් කළ හැකි වේද? ඒ ආකාර ඒ ලකුණු ඒ නිමිති ඒ මාතෘකා නැති කල්හි නාමකායය පිළිබඳ පටිඝ සම්පස්සයක් පෙන්නුම් කළ නොහැකි වේ. ඒ දෙවෙනි නිගමනය. තුන්වෙනි නිගමනය. යම් ආකාර වලින්, යම් ලකුණු වලින්, යම් නිමිති වලින්, යම් මාතෘකා වලින් නාමකායයක් හෝ රූපකායයක් හෝ පෙන්නුම් කළ හැකිද? ඒ ආකාර ඒ ලකුණු ඒ නිමිති ඒ මාතෘකා නැති කල්ලි අධිවචන සම්පස්සයක් වත් පටිඝ සම්පස්සයක් වත් පෙන්වාලිය නැත. හතරවෙනි නිගමනය. යම් ආකාර වලින්, යම් ලකුණු වලින්, යම් නිමිති වලින්, යම් මාතෘකා වලින් නාම රූපයක් පෙන්නුම් කරනු ලැබේද? ඒ ආකාර ඒ ලකුණු ඒ නිමිති ඒ මාතෘකා නැති කල්ලි ස්පර්ශයක් පෙන්නුම් කරනවා. දැන් අපි කෙටියෙන් නැවත මතක් කරගත්තොත් මුල් නිගමනයෙන් කියවෙන්නේ අර ආකාරය ලකුණු නිමිති මාතෘකා කියලා කියන්නේ බොහෝ දුරට සමීපාර්ථවත් පද යම් යම් ලකුණු නිසා යම් යම් ලකුණු මුල් කරගෙන නාමකායයක් නාම රූප දෙකෙන් නාම ගොඩක් නාම කියන අංශය පෙන්නුම් කරනු ලැබේද? ඒ ආකාර ඒ ලකුණු ආදියක් නැත්නම් රූපකාය පිළිබඳව අධිවචන සම්පස්සයක් ගැන කතා කරන්න බෑ. දෙවෙනි නිගමනයෙන් කිව්වේ යම් ආකාර ලකුණු ආදීන් රූපකායයක් පෙන්නුම් කරනු ලැබේද? ඒ ආකාර ලකුණු නැත්නම් නාමකායය පිළිබඳව පටිඝ සම්පස්සයක් දක්වන්න බෑ. තුන්වෙනි කාරණේදී දෙකම එකතු කරලා දක්වනවා. තුන්වෙනි නිගමනය යම් ආකාරය ලකුණු නිමිති ආදීන් නාමකායයක් හෝ රූපකායක් හෝ දක්වනු ලැබේද? ඒ දෙකම නැත්නම් අධිවචන සම්පස්සයක්වත් පටිඝ සම්පස්සයක්වත් දක්වන්න බෑ. හතරවෙනි නිගමනය. යම් ලකුණු නිමිති ආදියකින් නාම රූපයක් දක්වනවා නම් ඒ ලකුණු නිමිති ආදියක් නැත්නම් ස්පර්ශයකුත් දක්වන්න බෑ. ඒ ලකුණු නිමිති ආදිය නැත්නම් ස්පර්ශය ගැන කතා කරන්න බෑ. එතකොට මේක බැලුවාම ප්‍රහේලිකාවක් වගේ ගැටලුවක් වගේ. නමුත් මෙතෙන්දී අපි පළමුවෙන්ම කල්පනා කර බැලිය යුතුව තිබෙනවා නාම රූප දෙක ගැන. අපි මුල්ම දේශනයේදී කළ විග්‍රහයෙන් නාම කියන වචනය හැඳින්වුවේ සාමාන්‍යයෙන් මෙකල බොහෝ විට හඳුන්වනවා වගේ නැමීමක් කියන අර්ථයෙන් නොවේ. නාම කියලා කියන එකට නම් කිරීමක් කියන අදහසයි අපි දුන්නේ. මේ අධිවචන කියන වචනේ තියෙන්නේ මේ නම් කිරීම කියන අදහසයි. අධිවචන නිරුක්ති පඤ්ඤත්ති කියන්නේ භාෂා ව්‍යවහාරයේ අංගෝපාංග. කන්ද සංයුත්තේ නිරුත්තිපත සූත්‍රයේ එහෙම සඳහන් වෙනවා. නිරුත්තිපත අධිවචන පතා පඤ්ඤත්තිපත ආදිවශයෙන්. නිරුත්ති අධිවචන පඤ්ඤත්ති කියන පද බොහෝ දුරට සමාන අර්ථවත් ඒවා. අර්ථය කියන එකට ළඟින් යන්නේ. ඒවා අර භාෂා ව්‍යවහාරය පිළිබඳ අංගෝපාංග හඳුන්වන දේවල්. අධිවචන කියලා කියන්නේ ආරූඪ කරන ලද ව්‍යවහාර විදි. නිරුත්ති කියලා කියන්නේ යම්කිසි වචනයක් හැදිච්ච ආකාරය පෙන්නුම් කරනකොට එහෙම නිරුත්ති දෙනවා කියනවා. ඒ කියන්නේ හේතු කාරණා දැක්වීමේදී යොදා ගන්න එක්තරා ව්‍යවහාර විදියක්. පඤ්ඤත්ති කියලා කියන්නේ ප්‍රකට කොට දැක්වීම සඳහා පඤ්ඤාපේති පඤ්ඤාපේති පැනවීම වශයෙන්. ඒකට ආරෝඪ කරලා දක්වන සමහර ව්‍යවහාර වලට වාග් ව්‍යවහාර වලට අධිවචන නාමය යොදනවා.
හේතු කාරණා දැක්වීමේදී නිරුක්තිය දාගන්න. ඊළඟට යන්නම් දෙපැනවීමේදී මෙන්න මෙතන සිට මේ විදිහට හඳුන්වනු ලැබී කියලා අන්න පඤ්ඤාති. ඒවා බොහෝ දුරට කිනකට සමානයි. එතකොට මෙතන අධිවචන සම්පස්සේ තියෙන්නේ. අපි නාම කියන එකට දීපු හැඳින්වීමට සමානයි. නාම කියලා කියන්නේ නම් කිරීමක් කියලා අපි ගත්තා. මේ නම් කිරීමට අදාළ දෙයක් තමයි අධිවචන කියලා කියන්නේ. එතකොට මේ නාම කායය හා සම්බන්ධව තියෙනවා එක්තරා විදිහක අර භාෂා ව්‍යවහාරට කිට්ටුව නන්දමේ හැඳින්වීම පිළිබඳ හැඳින්වීමට උපකාරවන නම් කිරීමට උපකාරවන එක්තරා මූලධර්ම වගයක් මෙතන මේ නාම කොටස. ඊළඟට රූප කොටස තියෙනවා අර පටිඝ සම්පස්ස කියලා හැඳින්වුවේ. පටිඝ කියලා කියන්නේ හැපීම ගැටීම කියන එකයි. රූපේ තියෙනවා ගැටෙන ලක්ෂණයක්. නාමයේ තියෙනවා හැඳින්වීමේ ලක්ෂණයක්. ওই දෙකම එකතු වෙලා ඉපස්ස කියන එක හැදෙන්නේ. ඒකයි එතන වඩා ගැඹුරට. අර ස්පර්ශය කියන ප්‍රඥාප්තියට අර දෙපැත්තම ඕනේ කියන එකයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ වෙන විදිහකට කියනවනම් නාමයත් රූපයත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාව අවශ්‍ය දෙයක් හැටියටයි එතන දක්වන්නේ. මක් නිසාද? අර කලින් කියවුණා නාමයක් පෙන්වම් කරන යම්කිසි ලකුණු නිමිති ආදියක් නැත්නම් රූපකාය පිළිබඳව අධිවචන සම්පස්සයක් ඇති වෙන්නේ. ඊළඟට රූපයක් පෙන්නම් කරන රූප කොටක් පෙන්නම් කිරීමට උපකාර කරගන්න ලකුණු ආදියක් නැත්නම් නාත්කාය පිළිබඳව පටික සම්පස්සයක් පෙන්නම් කරනවා. මෙතන බැලුවාම එකකට එකක් පටහැනි දේවල් වගේ. නමුත් අන්‍යෝන්‍ය සම්බන්ධයක් මෙතන තියෙනවා. නාමකාය පිළිබඳ අධිවචනයේ රූපයට උපකාර වෙනවා. රූපකාය පිළිබඳව රූපකාය කියන කොට එක පාටම හිතට නැගෙන්නේ අර ගැටීම කියන එක. ඒ පටිගය නාමකායටත් උපකාර වෙනවා. දැන් මෙතන මේ ගැඹුරු තැනක් නිසා එක්තරා විදිහක උපමාවකින් අපි මේක තේරුම් කරන්න බලමු. මුලින්ම මේ රූපකය පිළිබඳව. දැන් රූපකය පිළිබඳව අපි මෙතන ප්‍රකාශ කළා. අධිවචන සම්පස්සයක් ඇති වෙන්නේ නාමකයට අදාළ යම් කිසි අංගෝපාංග නිසායි කියලා. ඒක ඊටාත්ම පහසුවෙන් තේරුම් කරන්න පුළුවන්. රූපකයට අදාළ දේවල් වශයෙන් දක්වන්නේ මහා භූත ධර්ම. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. මේ පඨවි ආපෝ තේජෝ වායෝ හඳුනාගන්නේ කොහොමද? මේක තදද බුරුල්ද කියලා බලනවා. ඊළඟට මේක සිසිල්ද උණුසුම්ද කියලා බලනවා. මේ හැම එකටම එතකොට අර වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ධර්ම උපකාර වෙනවා. මේ රූපයට අදාළ මහා භූත ධර්ම හඳුනා ගැනීමෙදිත් අර නාම ධර්ම උපකාර වෙනවා. අපිත් පත්ති දෙයකට මේක කල්පනා කරලා බලමු. දැන් ඔය වඩුවන් මේසන් වරුන් එහෙම වැඩ කරන තැනක අපි හොඳට කන් දීගෙන අහගෙන හිටියොත් සමහර විට ඒ අය යොදන භාෂා විවහාර නුහුරු වගේ පේනවා. හරි අමුතු විදිහේ ව්‍යවහාර යොදනවා. ඒ කියන්නේ තමන් භාවිතා කරන උපකරණ වලට තමන් කරන වැඩවලට උපකාර කරගන්න දේවල් වලට පණ තියෙන හැටියට සලකලා උන් කතා කරන සමහර අවස්ථාවල ප්‍රාණත්ව ආරෝපණයක් කරනවා. දැන් ඔන්න උළුවස්සක දොරක් හයි කරනකොට සමහර විට කියන්න පුළුවන් මේ ඒ දොර බර වැඩි නම් මෙහෙම මේ දොරට ගායක් තියෙනවා කියලා. දොරට නොවේ ගාය වඩුවටයි තියෙන්නේ. නමුත් ඒක වඩුව දොරට බාර කරනවා. මේ හිප්පිට නැති දොරට ගායක් තියෙනවා. එහෙමත් නැත්නම් කියන්න පුළුවන් දොරේ හේතුව හොඳයි. දොර කොහෙවත් ගිහලා හේතු වෙන්නේ නැහැ. නමුත් මේ හේතුව ගාය ආදී වචන අර තනිකර රූප ධර්ම වලට ආරෝපණය කිරීමක් තිබෙනවා. උන්ගේ ආරෝපණය කරන ගතිය අර අධිවචන වචනේ තිබෙනවා. අපි කලින්ම කීවා අධිවචන ගැන කියනකොට ආරෝඪ කරන කියලා. රූඪි වශයෙන්, රූල්හි වශයෙන් ආරෝඪ කරනවා. නාම ධර්මයෙන් ණයටගත්තු නාම කොටසින් ණයටගත්තු යම් යම් ලකුණු උපකාර කරගෙනයි එතකොට රූප ධර්ම වල දුරේ හේතුවක් දුරේ ගායක් ගැන හිම කතා කරන්නේ. අපි ඒ ගැනම තව ටිකක් හිතනවා නම් දොරපළු දෙකකේ ලෑලි දෙකකට එකක් හේතු වෙනවා කියලා අපි කියනවා. මේ හේතුව වෙන්නේ කොහොමද? බලුවාම ඊළඟට ප්‍රශ්නේ අහන්න පුළුවන් වම් පැත්තේකද දකුණු පැත්තේකට හේතු වෙන්නේ දකුණු පැත්තේකද වම් පැත්තේකට හේතු වෙන්නේ කියලා. මෙතන එහෙම පිටින්ම තියෙන්නේ නර නාම ධර්මයන් පිළිබඳ. ඒ කියන්නේ හිත පිළිබඳ කාරණා. යම් තැනකට අවධානය යොමු වෙනවා නම් මෙතනදී අපට ආයෙත් මතක් කරගන්න පුළුවන් කිං මූලක සූත්‍රය. සමිදි සූත්‍රය ආදීදී අපි ප්‍රකාශ කළා යමක් දෙයක් වන්නේ කොහොමද කියන ඒ කාරණා. බුදු පියාණන් වහන්සේගේ මනෝ පුබ්බංගම ධම්මා කියන ධර්ම නියාමතාව අනුව ඡන්ද මූලකාවසෝ සබ්බේ ධම්මා මනසිකාර සම්භව පස සමුදය ආදී වශයෙන් එක්තරා සූත්‍රයක සඳහන් වන බව ප්‍රකාශ කරනවා.
ඒ බඩු වගේ ඡන්දේ යම්කිසි තැනකට ගියාද මානසිකාරයේ යම්කිසි තැනකට ගියාද අන්නේ මානසිකාරයට තමයි හම්බ වුනේ අර දොරයි උළුස්සයි වෙන් කරගත්තා. එහෙම නැත්නම් දොරේම ලෑලි දෙක වෙන් කරගෙන එකකට තව එකක් හේතු වෙනවා කියලා ව්‍යවහාරයක් පාවිච්චි කරනවා. දොරට ගායක් ගැන කතා කරනවා. මේ ඔක්කොම අන්නාර ඡන්ද මානසිකාර පස්ස ආදී නාම පැත්තට ගැන මේ ධර්මයන් මුල් කරගෙන මෙතෙන් ප්‍රතිත් සමුත්පාදයේ පිළිබඳ එක්තරා ගැඹුරු ධර්මතාවක් පෙනෙනවා. බාහිර සිත්පිට නැති දේවල් පිළිබඳව පමණක් නොවේ මේ ජීව ශක්තිය ඇති අපේ ශරීරය ගැන කල්පනා කරලා බලමු. දැන් මා ස්පර්ශ කරන්නේ මොකක්ද කියලා අහුවා. සාමාන්‍යයෙන් අපි ස්පර්ශය ගැන කල්පනා කරනකොට පළමුවෙන්ම අත ගෑම ගැන හිතන. ඒ කියන්නේ අත. ඉතින් මම ස්පර්ශ කරන්නේ අල්ලාගෙන ඉන්නේ වටාපතේ කියලා කියන්න පුළුවන්. ස්පර්ශ වීමේ වඩා ඕලාරික අවස්ථාව තමයි අල්ලාගෙන. අල්ලාගෙනීමට පාවිච්චි කරන්නේ අත්ල. අත්ල ගන්නවා. අත්ල තමයි ප්‍රධාන වශයෙන් අපි යමක් අල්ලගන්න පාවිච්චි කරන්නේ. ඒක නිසා මොකක්ද අල්ලගෙන ඉන්නේ මොකක්ද ස්පර්ශ කරන්නේ කියලා ඇහුවාම එකපාරටම මේ වටාත් අල්ලාගෙන ඉන්නවා කියලා කියන්න පුළුවන්. නමුත් මේක අතහැරියාම කෙනෙකුට සැලෙයිතෙන්න පුළුවන් ආයෙත් ඇහුවොත් මම මොකක්ද ස්පර්ශ කරන්නේ කියලා. ඒක සමහර විට බාහිර කෙනෙකුට හිතා ගන්නවත් බැහැ. මොකක්ද ස්පර්ශ කරන්නේ කියලා. ඒක තමන්ගේ මානසිකාරය යම් තැනකට යොමු වෙනවා නම් ඒ අනුවයි. මේ සිවුර ශරීරය ස්පර්ශ කරනවා කියන හැඟීමෙන්ට පුළුවන්. අන්න එතකොට කලින් මේ සිවුරයි මාය එකයි කියලා හිතාගත්තේ. ඊළඟට සිවුර වෙනමයි මා වෙනමයි ශරීරය වෙනමයි. අන්න එතෙන්දි වෙන්නේ අර විඥානය. විඥානය කියලා කියන්නේ මෙතන මේ ඉන්ද්‍රිය ඥානය පිළිබඳ එක්තරා අවස්ථාවක්. දැන් ඉදිරිපිට තිබෙන මේ දේවල් වලට මගේ ඇස් යොමු වෙලා තිබුණා. අවධානය යොමු වන තාක් චක්කු විඥානේ හටගන්නේ නැහැ. මේ ඇසයි මේ රූපයයි කියලා වෙන් කරලා දැක්වීම තමයි මේ විඥානය කියන්නේ. වෙන් කර දැක්වීම. ඒ වෙන් කර දැක්වීමෙන් පස්සේ තමයි අනිත් ඔක්කොම පටන් ගන්න. ඊළඟට අර දෙකක් හැටියට වෙන් කරගත්තු දෙකක් ඒ වෙන් කර දැක්වීමක් කියන කාරණා තුන එකතු වුණාම තමයි චක්කුංච පටිච්ච රූපේ චොප්පජේ චක්කු විඥාන තින්නම් සංගති පස්සෝ ආදි වශයෙන් අන්න ස්පර්ශයක් ඇති වෙනවා. අර දොරාදී දේවල් පිළිබඳවත් ඒ වගේ. එතකොට මෙතන අර නාම ධර්මයන්ගේ සිත පිළිබඳ මනසිකාර චන්ත පස්ස ආදී සංකල්ප මුළු කරගෙනයි ඒ ද්‍රව්‍ය ධර්ම සිත්පිට නැති දේවල් පිළිබඳ හෝ අපි රූඪි වශයෙන් ආරූඪ වශයෙන් හැපීමක් ගැන ඝට්ටනයක් ගැන කතා කරනවා. සම්පස්සේ කියලා කියන්නේ එකට හැපි මේකට හැපීමක් ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ යන්න අර නාම ධර්මනොත් උපකාර කරගෙන. නාම ධර්මයනොත් උපකාර කරගෙන. ඊළඟට දැන් අපි බලමු පටිඝ සම්පස්සයක් වෙන්නේ කොහොමද? දැන් මෙතන කියන විදිහට අර රූප ධර්මයන්ගේ පිහිටෙන් නාම ධර්මයන් පිළිබඳ පටිඝ සම්පස්සයක් ඇති වෙන්නේ කොහොමද? දැන් නාම ධර්මයන් පිළිබඳව අපි සමහර විට හිතට අදහසක් ගැටුණා කියලා කියනවා. විවහාර කරනවා. ස්පර්ශයේ ඊටමත්ම ප්‍රකට අවස්ථාව තමයි ද්‍රව්‍ය පිළිබඳව අපට දකින්න ලැබෙන්නේ. ඒ කියන්නේ යම් කිසි දෙයක් තවත් දෙයක ගැටීම කියන අදහස. ස්පර්ශයේ පටිඝාෂයෙන් හැඟෙන. අන්න ඒ නිසා තමයි ඊටමත්ම සැකෙමින් මේ කාරණේ පෙන්නුම් කරතොත් ධාතු විභංග සූත්‍රයේ සංයුත්ත නිකායේ පස මූලක සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ උපමාවක් යොදනවා. දින්න කට්ටාන සංකට්ටන සමෝදාන කියන ඒ විදිහට කෝට් කෑලි දෙකක් එකට ගැටි ස්පර්ශයට නිදසුනක් හැටියට දක්වනවා. අන්න එතකොට ස්පර්ශය කියන එකේ මූලික අර්ථය අර විදිහට කූඩු කැලි දෙකක් එකට ගැටීම වගේ එක්තරා ඕලාරිකව පෙනෙන අවස්ථාවක්. නමුත් මේ ස්පර්ශයේ අර නාම පැත්තට සම්බන්ධයකුත් තිබෙන බවයි අපි අර වඩුවා පිළිබඳ උපමාවෙන් දැක්වේ. මේ දෙකම එකතු වෙන්න ඕන. මේ පටිඝ සම්පස්සයත් අධිවචන සම්පස්සයත් එකතු වුණාට පස්සේ තමයි අර නාම රූපච්චය පසු නාම රූපේ නිසා ස්පර්ශය ඇති වෙන්නේ. ඔන්න ඔය විදිහට එතකොට මෙතන මේ නාමයත් රූපයත් අතර ස්පර්ශය කියන සංකල්පය එහෙම පිටින්ම නාමය ඇසුරු කරගත්තු ආදිවචන පක්ෂයත් රූපය ඇසුරු කරගත්තු ඒ ගැටීම පිළිබඳ සංකල්පයත් ඒ දෙකම එකතු වෙලා තමයි මේ ස්පර්ශය ඇති වෙන්නේ. මේකෙදිම අපිට තවත් මතක් කරගන්න පුළුවන් කාරණයක් තියෙනවා. මේ රූපය කියන එක මේ රූප කියන වචනේ බෞද්ධ නිකායවල නොයෙකුත් ආකාරයට විග්‍රහ කරන්න යෙදිලා තියෙනවා. බුදු පියාණන් වහන්සේ රූපය හැඳින්වුවේ කොහොමද? දැන් රූප කියලා කියනකොට නොයෙකුත් අර්ථ එන්න පුළුවන්. ඇසට පෙනෙන රූපය වෙන්න පුළුවන්.
එහෙම නැත්නම් ද්‍රව්‍ය හැටියට අපි සලකන ද්‍රව්‍ය ලෝකයේ භෞතික වශයෙන් සලකන රූපය වෙන්න පුළුවන්. මේක මහා ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. මේ රූප කියන එකෙන් අපි මොකක්ද අදහස් කරන්නේ? බුදු පියාණන් වහන්සේ මේ රූප කියන එකට එක්තරා නිරුක්තියක් දෙනවා. කන්ද සංයුත්තේ කඥණීය සූත්‍රය. රූපය හඳුන්වන්නේ මේ විදිහටයි. එතනේ උපාදානස්කන්ධ අතුරින් රූපස්කන්ධය තෝරන්නේ කිංච භික්කවේ රූපං වදේත උප්පතිති කෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති කේන රූපති සීතන පිරුප්පති උණේන පිරුප්පති ජිග්ඝාච්ඡාය පිරුප්පති පිපාසාය පිරුප්පති ඩක්ෂමක සවාතාතපසේන සවසම්පස්සේන පිරුප්පති උප්පතිති කෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති කිංච භික්කවේ රූපං වදේත උමද්ද මහණෙනි රූපේ කියන්නේ උපපතිති කෝබිකවේ තස්මා රූපන්ති උච්චති. උප්පණය වේහන අදාසී නේට රූපයයි කියනු ලැබේ. තේන රූපති කුමකින්ද රූපණය වෙන්නේ? සීතලේ. උෂ්ණේ. කුසගින්නේ. පිපාසයේ. මෙසි මදුරු ස්පර්ශ සර්පාදීන්ගේ ස්පර්ශයෙන්. අවවේසි සුලං ආදී ස්පර්ශ වලින්. ওই කියන දේවල් වලින් රූපණය වෙනවා. මේ රූපණය වන අර්ථයෙන් රූපණය වන නිසා ඒකට රූපය කියලා කියනවා. මෙතන ඊටාත්ම ගැඹුරු ධර්මයක් අඩංගු වෙලා තියෙනවා. ඒ නිසාම නොයෙකුත් බෞද්ධ නිකායවල මේ සූත්‍ර පාඨයේම නොයෙකුත් ආකාරයට විග්‍රහ කරනවා. අර ලෝකයේ තිබෙන භෞතිකවාදී දර්ශන වලට වඩා වෙනස් මඟක ගමන් කරලයි බුදු පියාණන් වහන්සේ මෙතන මේ රූපපති කියන වචනයක් යොදලා තියෙන්නේ. මේ සීත උෂ්ණ ආදීන් රූපණිය වන්නේ ලෝකයේ සිත් පිට නැති ගස්ගල් ආදී නොවේ. මේ ශරීරය එතකොට මේ ශරීරය තේරුම් කරලා තියෙන්නේ ජීවිත ඉන්ද්‍රියක් ඇතුල් කරලා පණගැන්විය යුතු පරමාණු මිටියක් හැටියට නොවේ. යෝගාවචරයාට ප්‍රත්‍යක්ෂ මේ රූපයයි මේ රූපකාය ශාස්ත්‍රීය අංශයෙන් මේවා විග්‍රහ කරන්න ගියා මහා පටලැවිලි රාශියක් ඇති වුණා. නමුත් මෙතන ඉතාමත්ම පැහැදිලියි. ප්‍රත්‍යක්ෂයට ලක් කර ගන්න පුළුවන්. මේ මුළු මහා ධර්මයේ බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මේවා පිළිබඳ වචන රාශියක් එකතු කරගෙන නොයෙකුත් විදිහේ ශාස්ත්‍රීය දර්ශන නිපදවා ගැනීමට නොවේ. ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය. ඒකාන්ත වූ නිර්වේදයේ විරාගය නිරෝධය සතා. ඒක නිසා මේ රූපති කියන වචනේ මෙතන හඳුන්වපු ආකාරයත් හරියටම ගැලපෙනවා. මැසි මදුරුවන්ගෙන් සීතලෙන් උෂ්ණයෙන් මේවායින් රූපණය වන නිසායි මේකට රූපය කියලා කියන්නේ. වෙන මේකේ තියෙන පරමාණුවක් නිසා නොවේ. දැන් අපි තවදුරටත් මේ රූපණ කියන වචනේ තේරුම බලනවා. මේ අදහස තවත් වෙනක සඳහන් වෙනවා. දෙනිපාතේ පාරායන වග්ගයේ පිංගිය සූත්‍රයේ එක්තරා වටිනා ගාථාවක මෙන්න මෙහෙම සඳහන් වෙනවා. රූපන්ති රූපේසු ජනා පමත්තා. ප්‍රමාදයට පත් ජනයා රූපයනි රූපණිය වෙයි. එතරම් රූපණිය කියන වචනේ යොදවනවා. අපි තාම හරියට මේ රූපණිය කියන එකට අර්ථයක් සොයාගත්තේ නැහැ. ඒකට නිදේශය දෙන අටුවාව මෙහෙම. රූපණිය කියන එක තෝරනවා රූපන්තිති කුප්පන්ති පීලයන්ති ගට්ටියන්ති ගට්ටන්ති ගට්ටයන්ති භ්‍යාදිතා දෝමනසිතා හොಂತಿ. කොයි විදිහට ඒක තෝරන්නේ? කුප්පන්ති කියන්නේ කිපෙනවා, කෝප වෙනවා. පීලයන්ති පීඩා වෙනවා. ගට්ටයන්ති ගැටෙනවා. භ්‍යාදිතා ඒ කියන්නේ ලෙඩ වෙනවා. දෝමනසිතා හොಂತಿ දොම්නස් වෙනවා. අර රුප්පණේ කියන එකට දෙන්න පුළුවන් අර්ථ රාශියක් මෙතන ඉදිරිපත් කරලා තියෙනවා. කිපෙන, පීලෙන, ගැටෙන, ලෙඩ වෙන, දොම්නස් වෙන මේ කියන අර්ථ රාශිය. මේවා ගස්ගල් වලට වෙන දේවල් නෝ ජීවමාන ශරීරයකට වෙන දේවල්. ඒකාන්ත නිර්වේදයේ සඳහා බුදු පියාණන් වහන්සේ ධර්මයේ දේශනා කළ බව අපි මතක් කරගත්තා. දැන් මේ වචන රාශියටම ගැලපෙන සිංහල වචනයක් මේ කාලයේ දෙන සිංහල වචනයක් අපි ලක් කරගත්තොත් සමහර විට ඉද්දෙනවා කියන වචනේ කියන්න පුළුවන්. ශාස්ත්‍රීය වචනයක් නොවන්න පුළුවන්. පාරිභාෂික ශබ්දයක් නොවන්න පුළුවන්. නමුත් මෙතෙන්ට ගැලපෙනවා. ඉද්දෙනවා. මේ රූපස්කන්ධය ඉද්දෙනවා මේ කියාපු දේවල්. මේ රූපස්කන්ධය කියන්නේ නව දොරක් ඇති මහ වණයක්. මේ මහ වණය තුනී සම්වලුමකින් බෙරලා තියෙන්නේ. මේකට මැසි මදුරුව පාත් උනා සීතලක් උෂ්ණයක් ආවත් මේක ඉද්දෙනවා. මේ තුවාලේ ඉද්දෙනවා. මේ මහ වණය ඉද්දෙනවා. එතකොට මේ ඉද්දෙන අර්ථයයි රූපණය වෙන කියන එකේ තියෙන්නේ. ඒක තවත් අපට පැහැදිලි වෙනවා සුත්ත නිපාතේන උට්ඨාන සූත්‍රය. උට්ඨාන සූත්‍රයේ සඳහන් වෙනවා ආතුරාණං ඊකානිද්දා සල්ල විද්ධාන රූපතම. ඒ කියන්නේ කෙලෙස ආතුර වූ තණ්හා නැති ඊතලේ විදිනු ලැබ රූපණය වන්න උන්ට පීඩා වෙදින්න උන්ට කවරනම් බින්දෙක්ද? ඊයර උත්සාහවන්ත වීම අප්‍රමාද වීම පිළිබඳව උට්ඨාන සූත්‍රයේ දැක්වෙන ගාථාවක පරිදි.
ඊ තලවලින් විදිනු ලැබර උප්පණය වන්නන්ට පීඩා විඳින්නන්ට කවර නම් නින්දේ අන්න එතන තෘප්පණය කියන එකේ මේ ඉද්දින ගතියයි තියෙන්නේ තුවාල වෙලායින් පීඩා විඳිනවා ඔන්න විදිහට මේ රූප කියන වචනේ අර්ථය අනුව අපිට හිතා ගන්න පුළුවන් මුල් කාලේ ඊටමත්ම සරණයි අපි මුලදීම මුල්ම දේශනාවල් ප්‍රකාශ කළා මේ සූත්‍රාගත ධර්මයේ ඊටමත්ම සරණයි මේ සරලත්වය තුල තියෙන ඔය අග්ගසි ජඟුලක් නිර්මල ජලාශයකයි පතුල බලන්න පුළුවන් මේ සරලත්වය නිසාම මේ සූත්‍ර දේශනාගෙන එක්තරා උදාසීනත්වයක් පසු කාලෙක ඇති වුණා මක් නිසාද සාමාන්‍ය ජනයා කැමති සංකල්ප රාශියකට සමහර විට ඒක සිදු වුණා භෞතිකවාදී දර්ශන රාශියකට විශේෂයෙන්ම හින්දු දාර්ශනිකයන්ටත් ඔවුන් අනුව ගිය සමහර බෞද්ධ දාර්ශනිකයන්ටත් ඒක සිද්ධ වුණා නවීන විද්‍යාවටත් ඒක සිද්ධ වුණා ඒ කියන්නේ රූප කියන වචනේ භෞතික පැත්තෙන් එළවගෙන ගියා මේක මිනිඟුවක් ඔසේ දිවීමක් බවයි ඇතිරු කරති නැහැ මේ රූපය විග්‍රහ කරගෙන ගිහින් අන්තිමට පරමාණු ගොඩක් මහා සංකල්ප ගොඩක් බදාගත්තා රූපය බෙදාගෙන බෙදාගෙන ගිහින් අන්තිමට සංකල්ප ගොඩක් බදා ගන්න සිද්ධ වුණා කණුවක් බදාගත්තා අණුවක් බදාගත්තා උපාදානය උපාදානයමයි අන්න ඒක නිසා මෙතන මේ බුදු පියාණන් මහසේ දක්වා වදාළේ මොකක්ද මේ රූපයේ තිබෙන ගැහැටින් පීඩාවෙන් මිදීමට නම් කළ යුත්තේ මොකක්ද රූප සංඥාවෙන් මිදීම රූප සංඥා කියන වචනයයි මෙතන වැදගත් වන්නේ ධර්මානුකූලව කල්පනා කරනකොට රූපය කියන එක භෞතික වශයෙන් සංකල්ප කරගෙන නැගලා හෝ අනුදක්නාදීන් පරීක්ෂා කරන්න ගියොත් වෙන්නේ මිනිඟුවක් ඔස්සේ ආවම ඒක නවීන විද්‍යාඥය මෑතකදී තේරුම් ගත්තා තමයි යන්නේ මිනිඟුවක් ඔස්සේ බා මොක නිසාද තමයි රූපය විග්‍රහ කිරීමේදී පාවිච්චි කරන සිතෙන්ම ඒක එක්තරා විදිහකට වෙනස් වෙන නිසා ඒ කියන්නේ නාම රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව තේරුම් නොගිනයි මිනිඟුවක් ඔස්සේ එළෙවි මොනවා විදිහේ තත්වයකට වැටෙන්නේ නැහැ මෙතන තිබෙන ප්‍රශ්නය රූපය නොවේ රූප සංඥා බව තේරුම් ගන්න ඒ කාරණේ හොඳට පැහැදිලි වෙන ගාථාවක් අපි මුලින් අවස්ථාවක ප්‍රකාශ කළා එක්තරා දේශනකදී ඒක නැවතත් මතක් කර ගැනීම හොඳයි සංයුත්ත නිකාය ජටා සූත්‍රය අඩංගු ගාථාව යත්ථ නාමංච රූපංච අසේසං උපරුජ්ජති පටිඝං රූප සංඥාච එත්ථසා චිජ්ජතේ ජට යම් තැනක නාමයක් රූපයක් පටිඝයක් රූප සංඥාවක් සම්පූර්ණයෙන්ම ප්‍රෝධිනේ වෙයිද එතන මේ මුළුමහත් සංසාර ගැටලුව අන්තෝ ජටා බහ්‍යට ආවුල විසඳෙන්නේ නැති මුළුමහත් ධර්මය මෙතන තියෙනවා යම් තැනක නාමයක් රූපයක් පටිඝයක් රූප සංඥාවක් පටිඝ කිව්වේ දේශය නොවේ මෙතෙන් දීපාවිච්චි කළේ ගැටීම කියන අර්ථයෙන් ඊළඟට රූප සංඥා පටිඝයක් රූප සංඥාවක් කියන මෙන්න මේවා සම්පූර්ණයෙන්ම උපරෝධනය කරනු ලැබේද එකොතැනද කියන එකත් අරණි අනිදස්සන විඥානය ගැන සඳහන් කළ දේශනාවලදී පැහැදිලි වෙන්නේ නැති ඒ අනිදස්සන විඥානය එහෙම නැත්නම් නිර්මාණ தත්ත්වය අන්න එතන තමයි මුළුමහත් අන්තෝ ජටා බහ්‍යටා විසඳෙන්නේ අපි දිගටම පටිච්චසමුප්පාදයට අදාළ කාරණා ප්‍රකාශ කරනකොට පැහැදිලි වෙන්නේ නැති. එක පැත්තකින් බලනකොට නාම රූපයයි විඥානයයි අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාව. අනිත් පැත්තෙන් බලනකොට නාමයයි රූපයයි අතර මහා පටලැවිල්ලක් අන්‍යෝන්‍ය සම්බන්ධතාව. එතන තියෙන්නේ අන්තෝ ජටා බහිජටාව. එතකොට මුළු මහත් පටිච්චසමුප්පාදේ හරියට අර මහා ජලාශයක දියසුලියක කේන්ද්‍රස්ථානය වගේ මෙන්න මෙතනයි. නාමයක් රූපයක් ඊළඟට නාම රූපයක් විඥානයක් කියන මෙන්න මෙතනයි මුළු මහත් පටිච්චසමුප්පාද ධර්මයේ ගැඹුරම කියන. එතකොට මේ රූප සංඥාව ගැන අපි තව ටිකක් කල්පනා කරලා බලනවා. බුදු පියාණන් වහන්සේ දැක්වූ හැටියට රූප සංඥාවෙන් සිත මුදා ගැනීමයි කෙනෙකුගේ පරමාර්ථය විය යුත්තේ. මේ රූප සංඥාවේ තියෙන්නේ කොහොමද? අර ගැටීම නිසා. හැපීම නිසායි රූප සංඥාවක් ඇති වෙන්නේ. දැන්තර මැසි මදුරු ආදී නැවිල්ල පහත් වුණාම තමයි අර රූප සංඥාව ඇති වෙන්නේ. මෙන්න එකක් තබා අපි කලින් සඳහන් කළා. පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු පිළිබඳ තද බව මොළොක් බව ආදී තේරුම් ගන්න යකින් අල්ලලා. අපි මේ මනුෂ්‍ය ශාරීරිය මිනුමක් හැටියට යොදාගෙන එක්තරා විදිහක මිනුම් සමූහයක් කරගන්නවා. ඒ සතර මහා භූතයන් පිළිබඳව. මහා භූතයන්ගේ හොල්මන් අපට කවදාවත් සම්පූර්ණයෙන් අවබෝධ කරගන්න බැහැ. නමුත් අපේ ජීවිතයට ගැලපෙන ආකාරයට මනුෂ්‍ය ශරීරයෙන් මහාභූත ධර්ම තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒ සතුන් තම තමන්ගේ ස්පර්ශයේ ඒ මහාභූත ධර්ම ආශ්‍රයෙන් සකස් කර ගන්නවා.
එතකොට මෙතන එහෙම පිටිම තියෙන රූප සංඥාව. මේ රූප සංඥාවෙන් හිත මුදා ගැනීමයි එතකොට පරමාර්ථය. අර පටිච්චසමුප්පාද රූප සංඥාවත් ඒකම නාමයක් රූපයක් මේ වයින් හිත මුදා ගත්තොත් අන්න ඒ අවස්ථාවේදී තමයි අන්තෝ ජාතිද බහිජාතිද මේ සංසාර ගැටලුවෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ. ඒකම අපි තව කාරණයක් කල්පනා කරලා බැලුවොත් ලෝකයේ භව විභව කියන දෘෂ්ටි දෙක. ඒ කියන්නේ ලෝකයේ ඒකාන්ත අස්තිත්වයක් හෝ ඒකාන්ත නාස්තිත්වයක් පිළිබඳ ඒ දර්ශන බොහොම දාර්ශනිකයන්ගේ හිතවලට මහා ගැටලුවක් වෙච්ච දේවල්. අපි ගලනොත් සඳහන් කළා සත් අසත් කියලා. මේ මුළු මහත් ලෝකෙම ඇති වුණේ සත් කියන සදාකාලික පදාර්ථයකින්. එහෙම නැත්නම් අසත් කියලා දෙයක් තිබිලා ඊළඟට සත් කියලා දෙයක් ඇති වුණාද? ওই විදිය මහ ගැටලු රාශියක් ඇති වුණා. මේ ඔක්කොම ඇතිවීමට හේතුවක් මෙන්න මේ රූප ධර්මයන් පිළිබඳ එක්තරා වැරදි වැටහීම. ඒක අපට හැඳෙනවා කාහ්‍යවාද සූත්‍රයේ එක්තරා ගාථා පාඨයක. රූපේසු දිස්වා විභවං භවංච විනිච්ඡයං කුරුතේ දන්තු ලෝකේ. රූපය පිළිබඳ ඇතිවීමක් නැතිවීමක් දැකලා මිනිස්සු ලෝකේ එක්තරා විනිශ්චයකට පැමිණෙනවා. මොකක්ද මේ විනිශ්චය? ඒකාන්ත ප්‍රත්‍යක්ෂ සහ ඒකාන්ත විනාශයක් තියෙනවා කියලා කෙනෙක් තීරණය කරන්නේ අපිට ඇසට පෙනෙන මේ රූප අනුව. මේ ඉදිරිපිට තිබෙන යන්ත්‍රය දැන් තියෙනවා කියලා අපි ඒකාන්ත වශයෙන් ගන්නවා. මේක හේතු ප්‍රත්‍යයන් සලකන්නේ නැතිව ඊළඟට මේක විනාශ වුණු දවසට අන්න තිබුණා දැන් නැහැ. ඔන්න ඔය විදිහට ඒකාන්ත දෘෂ්ටියක් ඇති වෙන්නේ මේ රූපය පිළිබඳ වැරදි අවබෝධයක් නිසා බව බුදු විහාරණ මහසී ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට මෙතන ගැටලුව තිබෙන්නේ රූප සංඥාව. ලෝකයාගත රූප සංඥාව පිළිබඳ එක්තරා මිත්‍යාවක් නිසා ලෝකයාන්තගාමී දෘෂ්ටි දෙකකට නැඹුරු වෙලා තියෙනවා. ඒකාන්ත අස්තිත්වයක් ඒකාන්ත නාස්තිත්වයක් භව විභව කියලා ඔය විදිහට අන්ත දෙකකට පත් වෙලා තියෙනවා. අපි මේ දෙක ප්‍රකාශ කළේ විශේෂයෙන්ම නාම රූප දෙකේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවත් ඊට අනුව එක විඥානයේ පිළිබඳ ඡායාවක් සෙවණලක් පවණක් බවත් වැටහි යන විදිහේ එක්තරා ධර්ම විවරණයක්. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්නතුන් අතරටපත් කිරීම අපගේ